අයිබෝව අද අපි ඇවිල්ලා ඉන්නේ සවොයි සිනමා ශාලාවට සිනමාව ගැන කතා කරද්දී සිනමා නිර්මාණ නොඑක් නොඑක් මාතෘකා යටතේ අපි වෙනුවෙන් නිර්මාණය වෙනවනේ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් නිර්මාණය වෙනවනේ මේ විවිධ මාතෘකා යටතේ බැලුවාම අද අපි ඇවිල්ලා ඉන්නේ ටිකක් වෙනස්ම විදිහේ මාතෘකාවක් එක්කගෙනන නිර්මාණයක් ක රස විඳින්න Underpants Thief මේ වචනේ අහුවාම ඔබේ හිතට අමුත්තක් දැනෙන්නට ඇති ජංගි හොරා දැන් ඔබට දැනුනේ මොකද්ද ඉතින් මේ වෙනස්ම විදිහේ නිර්මාණයක් ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණයක් මේ කතාව ඇතුලේ ගැඹුරු හැංගිච්ච දෙයක් ඇති ඒ පිළිබඳව තාමත් අපි දන්නේ නැහැ මොකද තාම අපි සිනමා වටේ බැලුවේ නැහැ අපි සිනමා වටේ බල්ලම මේ Underpants Thief එහෙම නැත්නම් මේ ජංගි හොරා කියන සිනමා පටය ගැන තවදුරටත් කතා කරමු රැඳිලා ඉන්න මේ සිනමා නිර්මාණය 18න් වැඩි වැඩිහිටි ඔබට විතරයි නරඹන්නට පුළුවන් සෝමරත්න දිසානායකයන් කියන්නේ පොඩි හිටියන් වෙනුවෙන් බොහෝ නිර්මාණ කරපු කෙනෙක් එතුමන් මේවර නිර්මාණය කළා තියෙන්නේ 18ට වැඩි අය වෙනුවෙන් වැඩි හිටියන් වෙනුවෙන් මේ වෙනස්ම විදිහේ නිර්මාණයක් අපි නරඹලා තව දුරටත් මේ නිර්මාණය ගැන කතා කරමු රැඳිලා ඉන්න මේ STV අපේ සිනමාව වැඩසටහන සියලු දෙනාම දකින්නේ සියලු දෙනාටම දැනෙන්නේ සියලු දෙනාම විඳින්නේ එකම ලෝකයක් නොවේ සම්මත සදාචාරයෙන් දඬුවම් ලබන මං කලිකමාසියත් දැම්මා මොකද කරන්නේ සුචරිතවාදීන් අවමන් ලබන මං ඒත් බැලුවා මගේ Underpants වලට මොකද වෙන්නේ කියලා චික් විතරක් සත්කුණමතුන් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියෙන් වැටකොටු බඳින සර් this is ladies pant section I want this ලිංගික ආශාවන් කියන්නේ සාමාන්‍ය මනුස්ස හැඟීමක් නෙමෙයි ලෙඩෙක් නේ මැඩම් ලෙඩෙක් මේක පිස්සන් කොටුවක්ද මේ මං තාමසිකේ නෝනත් නෙමෙයි අම්මත් නෙමෙයි සහෝදරිත් නෙමෙයි වැඩකාරිත් නෙමෙයි සෑම් ළඟට එන්න එපා ළඟට આવුත් මං ගෑ ගන්නවා වාර නොතරෙන දේවල් ගැන කතා කරනකොට කටවහගෙන ඉන්න යල්ලන්නේ ආසහින්ද ඔයත් ඇහිංසකයට අනුකම්පා කරන්න පුරුදු වෙන්න මහේෂ් සෑම්ට අල්ලන්න කෙනෙක් ඉන්නවා නම් වෙන කාගවත් අල්ලන්න යන්නේ නැද්ද මිනිස්කම වෙනුවෙන් මිනිස් දියණියක් පිටු මානුෂීය පරිත්‍යාගයක් කසාද බඳිනකම් මං ඊට දෙන්නම් හැබැයි සාද බඳින කංග විතරයි ආචාර්ය සෝමරත්න දිසානායකයන් කී වෙනස්ම රටාවක කිමක් නෙලෙක් නේ මැඩම් ලෙඩෙක් මේක පිස්සන් කොටුවක්ද මේ මං තාමසිකේ නෝනත් නෙමෙයි අම්මත් නෙමෙයි සහෝදරිත් නෙමෙයි වැඩකාරිත් නෙමෙයි සෑම් ළඟට එන්න එපා ළඟට આવුත් මං ගෑ ගන්නවා වාර නොතරෙන දේවල් ගැන කතා කරනකොට කටවහගෙන ඉන්න. ඇයි යල්ලන්නේ? ආසහින්ද? ඔයත් ඇහිංසකයට අනුකම්පා කරන්න පුරුදු වෙන්න මහේෂ්. සෑම්ට අල්ලන්න කෙනෙක් ඉන්නවා නම් වෙන කාගවත් අල්ලන්න යන්නේ නැද්ද? මිනිස්කම වෙනුවෙන් මිනිස් දියණියක් පිටු මානුෂීය පරිත්‍යාගයක් කසාද බඳිනකම් මං ඊට දෙන්නම් හැබැයි කසාද බඳිනකම් විතරයි ආචාර්ය සෝමරත්න දිසානායකයන් කී වෙනස්ම රටාවක සිනමා සිත්තමක් The Underpants Thief Catch him before he vanishes අද නිකන් ඉන්ඩෝර් එකට පස්සේ අර පොද වැස්සක් වැටුනහම දැනෙන සුවඳ තියෙන්නේ. ඒ වගේ සුවඳක් දැනුණා. මොකද මේ ප්‍රේක්ෂකාගාරයක් පිරීලා
රත්වාහන පිරිලා චිත්‍රපටියක් බැලුවා. ඉතින් ඇත්තටම ලොකු සතුටක්. මෙච්චර කාලයක් හරී පීඩණයකින් හිටියේ අපේ අලුත් චිත්‍රපටියත් එක්ක ඔන්න ඔබ හමු වෙන්න එන්න බලාපොරොත්තු වෙනවා. මේක අලුත් වැඩක්, අලුත් කතාවක්. මම නම් ඇත්තටම විශ්වාස කරන්නේ මේ කතාව මේ මොකද අපි 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 අපිම තමයි අපේ සිතුවිලි වෙනස් කරගන්නට ඕනේ. අපේ අලුත් චිත්‍රපටිය අන්න පෑන් තීෆ් එහෙම නැත්නම් ජංගි හොරා මේ චිත්‍රපටිය කියනවා අපි මේ අහිංසකයව බේරගමු කියලා. මම ඇත්තටම සමාජයෙන් කියන්නේ අපි මේ චිත්‍රපටියෙන් ඔබට ආයාචනා කරන්නේ දැනුවත් වෙන්න. මේ වගේ අහිංසකයන් සමාජයේ ගොඩාක් ඉන්නවා. ඉතින් අපේ බලාපොරොත්තුව මේ කතාවත් එක්කලා සමාජයේ අවදි කිරීමක් කරන්න. හේතුව මේ ඔබේ දරුවා වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයා වෙන්න පුළුවන්, අපේ ඥාතියා වෙන්න පුළුවන්. අපි ඔවුන්ව බේරගන්නේ නැද්ද? අපි සමාජයේ පීඩණයට උන් ලක් වෙන ඉඩ දෙනවද? ඉතින් මං හිතන්නේ මුද සමාජ කතිකාවක් ආරම්භ කරන්නට පුළුවන් අපිට ජංගි හොරා සමග. ඉතින් ඒ නිසා නොබෝ දිනකින් ඔබට චිත්‍රපටිය බලන්නට ලැබේවි. අපි තවත් කතා කරමු එතකොට චිත්‍රපටිය තිරගත වුණාට පස්සේ. අද සිනමාවේ ලොකු පෙරලියක් මම දැක්කා. අපේ ආචාර්ය සෝමරත් දිසානායකගේ මුලින් නිර්මාණයට වඩා හාත්පසින් වෙනස් නිර්මාණයක්. මේ නිර්මාණය ගැන ඇත්තරම අතිමානුෂීය හැඟීම් දනවන චිත්‍රපටය කිරීමට හඳුන්වන්න පුළුවන්. ඔහුගේ නිර්මාණ තුරෙන් මට මේක පුදුම විදිහට දැනුණා. ඉතින් අන්ඩර්පෑන්ටිස්ටි අපි ජංගිවරා කියලා කියන්නේ චිත්‍රපටිය අපේ ප්‍රේක්ෂකයන්ට ලොකු වෙනසක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේක ප්‍රේක්ෂකව ආදරෙන් වැළඳගා කියලා. මොකද මේ චිත්‍රපටියේ කතා කරන මාතෘකාව අතිමානුෂීය රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් ගැන. ඉතින් හැමෝටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නරඹන්න කියලා මම ආරාධනා කරනවා. හරිද? ආචාර්ය සෝමන දිසානායකගේ අලුත්ම චිත්‍රපටිය ජංගි හොරා. ඉතින් ඒකේ කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට තමයි මම වැඩ ගන්නේ. එතුමා එක්ක කරපු පළවෙනි චිත්‍රපටිය ඒක. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක් වෙයි අපේ ජනතාවට. මොකද මේ මිනිසු අතර තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට එළියට කතා කරන්න බැරි ප්‍රශ්නයක් තමයි මේක අස්සේ කතා කරන්නේ. ඉතින් මම හිතනවා එතුමත් එක්ක කරපු මේ චිත්‍රපටියේ මම සාධාරණේ කරන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලෝම ඇවිල්ලා බලන්න, බලලා කියන්න කොහොමද කියලා ජංගි හොරා. අන්ඩර්පෑන්ටි චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන දිල්හානි එකනායක මහත්මිය අපිත් එක්ක ඉන්නවා. ඉතින් කොහොමද ඔබට මේ අභියෝගය ලැබෙන්නේ? අභියෝගය ලැබෙන්නේ සෝමරත්න දිසානායකගෙන්. ඇත්තටම මම එහෙම අභියෝග හැටියටත් ජීවිතේ දේවල් ගන්න කෙනෙක් නෙමෙයි. මට තියෙන අභියෝගය ඇත්තටම ඒ චරිතයට කොහොමද සාධාරණ ඉෂ්ට කරන්නේ කියන එක. මගේ රඟපෑම තමයි මට තියෙන අභියෝගය වෙන්නේ හැම වෙලේම. නැත්නම් ඒකේ කකුල පේනවද, ඒකේ පේන්නේ මොනවද කියන එක නෙමෙයි ජීවිතේ තියෙන අභියෝගය. ඒක තමන් කරන දේ හරියට කරන්න කොහොමද කියන එක තමයි අභියෝගය වෙන්නේ. ඉතින් ඒක මම හිතනවා සෑහෙන දුරට සාර්ථකයි. I think මේකට කලින් සූදානම් වුණේ කොහොමද මේ සිනමා පටය වෙනුවේ? සූදානම් වුණේ කියන්නේ ලොකු සූදානමක් නෑ. අපි මේකප් ටෙස්ට් කරුවා, ඇඳුම් ගැන බැලුවා, ස්ක්‍රිප්ට් රීඩින් කරා. කියන්නේ රඟපෑවෙත් හුරු පුරුදු කට්ටියත් එක්ක. ඊට පස්සේ එක හරි පවුලක් වගේ වැඩ කරන්නේ. මේකේ හරි ටීම් වර්ක් එකක් තිබ්බා. හරි එකතුයි මේ වැඩ කරපු කට්ටියගේ තිබ්බ එකිනෙකාට තිබ්බ සම්බන්ධය. ඉතින් මං හිතනවා ඒව තමයි ලොකුවටම බලපානේ දෙයක් සාර්ථක වෙන්නේ. කියන්නේ චරිත සාර්ථක වෙන්නේ. ඒ රේණුකා අක්කා හැම අපිව බලපු විදිය, සෝමයයි අපිත් එක්ක හිටපු විදිය, ඒ කියන්නේ ඒ සියලුම සැප සම්පත් ටික දුන්නම හැම වෙලේම නළු නිළියෝ හරි සාර්ථකයි. ඉතින් ඒක මේකේ තියෙනවා. ඔබට ආදරය කරන මේ සිනමා පටයට ආදරය කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට අපි ආරාධනා කරමු සිනමා පටය ආවට පස්සේ නරඹන්න එන්න කියලා. සිනමා පටයට ආදරය කරන අය සිනමා පටේ නරඹන්න එනවා කියන්නේ මම කියන්නේ නම් මේ රටේ හෙළ සිනමාවට ආදරය කරනවා කියන එක සහ ඒක තවදුරටත් ආරක්ෂා කරනවා කියන එක. ඉතින් මම ඉතාමත් ආදරෙන් කියනවා මේ රටේ ප්‍රේක්ෂකයන්ට නැවතත් අපි වෙත එන්න කියලා. දැන් අපිත් එක්ක ඉන්නවා ආචාර්ය සෝමරන් දිසානායකයන්, මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, මේ චිත්‍රපටයේ දැවැන්ත. ඇති අපි එතුමන් එක්ක කතා කරමු මේ සිනමා පටය ගැන. මොකද මේ වෙනස් විදිහ මාතෘකාවක් තෝරගෙන ඔබතුමා? මේක වෙනස් විදිහේ මාතෘකාවක් වෙන්නේ. මම මීට කලින් හදපු චිත්‍රපටි හැමේ ඔක්කම ළමා මාතෘකාව යටතේ තිබුණු නිසා ඒ තේමාවෙන් පිටපැනපු නිසා මේක වෙනස් වෙනවා. හැබැයි ඉතින් නිර්මාණකරුවෙක් හැටියට මගේ අනිකුත් නිර්මාණවල ඒ වෙනස තිබුණා. මගේ අනිකුත් කාව්‍ය නිර්මාණ, ගීත නිර්මාණ, වේදිකා නාට්‍ය මේ විදිහේ බලපුවාම මගේ මේ වෙනස්කම දැක්කා. හැබැයි සිනමා මාධ්‍යයෙන්
මම හඳුනාගෙන තිබුණේ ළමා චිත්‍රපටි නිර්මාණකරුවෙක් හැටියට මම ඒකට කැමති වුණේ නැහැ ඇත්තටම මොකද මම දන්නවා මම ළමයින් සඳහා පමණක්ම වෙන් වුණු නිර්මාණකරුවෙක් නොවන වගේ මේක ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ වුණත් මට මේ ප්‍රශ්නේ තිබුණා මාව හුඟක් සිනමා උළෙලයන්ගෙත් හැඳින්වුවේ චයිල්ඩ් ස්පෙෂලිස්ට් ෆ්‍රොම් ශ්‍රී ලංකා කියලා ඉතින් ඒකට මම එතරම් කැමති වුණේ නැහැ මට උමනා වුණා මට මේ දීලා මට ගහලා තියෙන ලේබල් එක මේ මුද්‍රාව මේ මම දාලා තියෙන පෙට්ටියෙන් කඩාගෙන එළියට එන්න මට උමනාව තිබුණා ඒ නිසාම තමයි මම මේ ජංගි හොරා කියන චිත්‍රපටියේ තේමාව වටා හොඳ ලස්සන චිත්‍රපටයක් කරන්න පුළුවන් නේ කියන බලාපොරොත්තු ඇතුව අවුරුද්දක් විතර රිසර්ච් එකක් කරලා මේක නිකම් ලීවිච්චි මේ පිටපතක් නෙමෙයි මේක අවුරුද්දක් විතර රිසර්ච් එකක් කරලා මනෝවිද්‍යාඥයින් මනෝ වෛද්‍යවරුන් රෝගීන් උසාවි පොලිසි මේවත් එක්ක සාකච්ඡා කරලා ඒ රෝගයෙන් පෙළෙන අය සමග සහ රෝගයෙන් පෙළෙන අයගේ පවුල් සමග සාකච්ඡා කරලා අවුරුද්දක් පමණ කාලය වැය කරලා තමයි ජංගිහොරා පිටපත ලියවෙන්නේ හැබැයි මේක මුදාහරින්න සූදානම් කළේ නැහැ ඒ අවසන් කටයුතු කළේ නැහැ මොකද සරිගම චිත්‍රපටිය අපිට ඉක්මනට කරන්න ඕන වුණා මොකද පූජාගේ මේ කාල වේලා ප්‍රශ්නයක් නිසා සරිගම චිත්‍රපටිය නිර්මාණය කළාට පස්සේ ඒක මුදාහැරියා ඊට පස්සේ සුනාමේ චිත්‍රපටියට අත ගහන්න වුණා මේ තාක්ෂණික ප්‍රශ්න නිසා ඒකත් මුදාහරින්න වුණා ජංගිහොරා පැත්තකට දාලා හැබැයි ජංගිහොරාට අසාධාරණයක් වුණා අවුරුදු ගාණාවක් පෙට්ටියට දාලා තිබිච්ච නිසා තවදුරටත් ඒ අසාධාරණය කරන්න බැරි නිසා අපි හිතුවා මොන තත්ත්වයේ යටතේ හරි ජංගිහොරා මේ වකවානුවේ මුදාහරිනවා කියලා රටේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද අපි දන්නේ නැහැ තාමුණත් ඒ තත්ත්වය තරම් හොඳ නැහැ අපි බලාපොරොත්තු වෙනවා ඒක යහපත් වෙයි කියලා ඒ මොනවා වුණත් යහපත් වුණත් නැතත් ජංගිහොරා බලන්ඩ බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ සිනමා රසිකයින්ට මොන විදිහට තිබුණත් සිනමා ශාලා විවෘතව තිබුණොත් ජංගිහොරා චිත්‍රපටය සිනමා ශාලාවට උදාහරණ වගේ අපි පොරොන්දු වෙනවා අන්ඩර්පෑන් තීස් චිත්‍රපටයේ බොහොම දැනෙන චරිතයක් කරන කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් ඔබට කොහොමද මේ සිනමා පටය ලැබෙන්නේ මේ සිනමා පටයට මට මුලින්ම කතා කරේ අපි මේ චිත්‍රපට කලාවේ ඉන්න සහාය අධ්‍යක්ෂවරු ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරු දමින්ද මඩවල මහතා ඉතින් දමින්ද මඩවල මහතා හරහා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ ඔබ මේ සිනමා පටයේ නිර්වත් වෙනවා අපි මේ අභියෝගය ඔබ කොහොමද බාරගන්නේ ඇත්තටම පිටපත අතට හම් වෙන්න කලින් මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා අපි කියන්නේ ස්ක්‍රීන් ටෙස්ට් එක කරලා ඒ චරිතයට සුදුසුයි කියලා තීරණය කරාට පස්සේ තමයි මට පිටපත අතට හම් වෙන්නේ. ඉතින් පිටපත කියවගෙන යද්දී මට ඉතාලම අර ග්‍රීඩිනස් කෑදරකමක් ආව මේක මම කරන්න ඕනේ කියලා. මොකද ඒකේ ප්‍රධානම හේතුව මම වෘත්තියෙන් මනෝචිකිත්සකවරයෙක් මනෝ උපදේශකවරයෙක් විදිහට වැඩ කරනවා. සහ මගේ අධ්‍යාපනය මම නාට්‍ය හරංග කලාව පිළිබඳ විශේෂ වේදී උපාධි දානයක් විදිහට අධ්‍යාපන කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දෙකම එකවර මගේ විෂයපතයන් දෙකම එකවර පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් මට හම්බුච්ච එක ගැන මට පොඩි අර මැජික් එකක් වගේ හැඟීමක් තමයි ඇත්තටම තිබ්බේ. ඉතින් මම ඒක නිසා දෙවරක් නොසිතාම මේක කරනවා කියන එක හැබැයි මම ගොඩ දෙනෙක් එක්ක සාකච්ඡා කරා මගේ සීනියර් ට්‍රේනර්ස්ලා මගේ ගුරුවරු කීප දෙනෙක් එක්ක මම වැඩ කරන්නේ නාට්‍ය රංග කලා පුහුණු ආයතනයක ඇක්ට් ෆෝ ආයතනයත් එක්ක මේ අපේ සීනියර්ස්ත් එක්ක කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරලා මම තීරණයකට ආව නැහැ මම මේක කරනවා මට ඒකට අවශ්‍ය කැපැසිටි එක අවශ්‍ය හැකියාව ධාරිතාවය තියෙනවා කියලා මම තීරණය කළා මම මේක බාරගත්තා මම හිතන්නේ මම නිවැරදිම තීරණයක් අරන් තියෙනවා කියලා ඔබට ආදරය කරන හැමෝටම අපි ආරාධනා කරමු අන්ඩර්පෑන් තීෆ් චිත්‍රපටය ආවට පස්සේ නරඹන්න කියලා. ඔව්. හැම දිනාටම STV තුලින් මම ආරාධනා කරනවා STV එක එක්කව වෙලා ඉන්න ඔයාලා හැමෝම එන්න අන්ඩර්පෑන් තීෆ් නැත්නම් ජංගිහොරා බලන්න එන්න සමාජයේ තියෙන ගැටලුවක් මනෝවිද්‍යාත්මක ගැටලුවක් වෙනස් කෝණයකින් බලලා වෙනස් මිනිහෙක් විදිහට වෙනස් මනුස්සයෙක් විදිහට චිත්‍රපට ශාලාවෙන් එළියට යන්න ඔබට පුළුවන් වෙයි. ඔබට ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරන එන්න නරඹන්න අන්ඩර්පෑන් තීෆ් අන්ඩර්පෑන් තීෆ් ඔබට නුදුරේදිම ඔබේ සිනමා ශාලාවේදී නරඹන්න පුළුවන් මේකේ කතා වෙන්නේ ටිකක් වෙනස්ම විදිහේ මාතෘකාවක් මානසික ලෙඩක් තියෙන කෙනෙක් කියුවාම අපි සමාජයෙන් කොන් කරනවද ජීවිතේ කවදාවත් එහෙම කරන්න එපා සමාජයේදී අපි මේ මානසික ලෙඩෙක් වුණත් අනිවාර්යයෙන්ම අපි සමග ජීවත් කරවන්න ඕනේ ඒ මනසේ තියෙන දේ අපි නැති කළා ඔවුන්ව නිරෝගී පුද්ගලයන් බවට පත් කරන්න ඕනේ මේ කතා තේමාව ඒක ඉතින් ඕගොල්ලන්ට නුදුරේදී බලන්න පුළුවන් අන්ඩර්පෑන් තීෆ් වැඩිහිටියන්ට පමණයි නිර්මාණය අපි ආරාධනා කරනවා මේ සිනමා නිර්මාණය ඔබට නරඹන්නට හැකි වුණ ගමන් අපි පිළිබඳව ඔබ දැනුවත් කරනවා රැඳිලා මේ STV අපේ සිනමාව වැඩසටහන